මොකද අපට එවැනි සාහසික ඝාතනයන් ක්‍රූර ඝාතනයන් අපට පුළුවන් කමක් නැහැ අනුමත කරන්න. හැබැයි ඒ වගේම ඊට පලි ගැනීම සඳහා දැන් බලන්න අපි දන්න විදියට පාස්කු ප්‍රහාරය මේ රටේ ඇති වුණා. ඒ පාස්කු ප්‍රහාරයේ අද වෙනකන් චූදිතය හොයාගෙන නැහැ, මහ මොළකරුවන් සොයාගෙන නැහැ. නමුත් ඒ පාස්කු ප්‍රහාරය කරපු අන්තවාදී කණ්ඩායම් වලට නිසි දඬුවම් ලැබිලා නැහැ. උන් මරාගෙන මැරෙන අය කියලා කියනවා. කෙසේ නමුත් අපි දන්න දේ තමයි ඒ වැනි ප්‍රහාරයක් ඇති වුණා කියලා ඒ ජාතියෙන් පරිගැනීම හෝ ඒ අහිංසක දරුවන්ගේ භාර්යාවන්ගේ අපි අතින් සතුටු වෙනවා අපේ හමුදාව ගැන. මොකද එවැනි පුපුරා ගැනීම වලදී ඒ දරුවන්ව ඒ ජාතියින්ගේ දරුවන්ව ආරක්ෂා කරන්න අපේ හමුදාවට පුළුවන් වුණා. අපි මානුෂීය හමුදාවක් හැටියට මම හිතන්නේ අපට ජිනීවා ප්‍රශ්න නොයෙකුත් දේවල් ඇති කරනවා. රටක් හැටියට අපි කනගාටු වෙනවා මේ ජාති අන්තරය ගැන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ප්‍රශ්නේ විසඳන්න විශේෂයෙන්ම 1917 ඉඩවුවන් අරාබි ජාතිකයන් ඝට්ටනයක් ඇතිවීමට හේතුව බැල්ෆ ප්‍රකාශනය, එහෙම නැත්නම් බැල්ෆ ඩෙක්ලරේෂන් එක. ඉතින් ඒක ඊට කලින් අපි දන්න දේ තමයි, ඊට කලින් ඇත්තටම 19 සියවසේ 20 සියවසේ විතර පලස්තීනය කියලා රටක් තිබ්බා. ඒ කාලේ පලස්තීනයේ ඉති අරාබි ජාතිකයන් සහ යුදෙව් ජාතිකයන් අතර කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ ඔටෝමන් අධිරාජයා, ඔටෝමන් අධිරාජයා තමයි එකල ඒ පලස්තීනයේ පාලනය කරේ. එයා ඔටෝමන් අධිරාජයා විසින්. ඉතින් මේවා මේ ජාත්‍යන්තර බලවතුන් විසින් ජාතීන් හැටියට බෙදලා, එතකොට රටවල් බෙදලා, ජාතිකත්වයේ මුල් කරගෙන රටවල් බෙදලා, ආගම් මුල් කරගෙන රටවල් බෙදලා, ඒ සමාදානෙන් ජීවත් වෙන ජනකොටස් අතර අර්බුද ඇති කිරීම තුළ ජාත්‍යන්තරයේ මේ ගන්න ක්‍රියාමාර්ගවලින් මෙවැනි ජාත්‍යන්තර බලගත්තු රටවල් සහ මේ සංවිධාන ගන්නා වූ ක්‍රියාමාර්ගවලින් මේ ලෝකේ මාද අස්ථාවර වෙලා මහා යුද ගිනි ඇවිලිලා මේ අහිංසක දරුවන්ගේ සහ ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගැබිනි මව්වරුන්ගේ රෝහල් වලට පහර දෙමින් මේ කරන්නා වූ ක්‍රියාව අපට පලි ගැනීමේ ක්‍රියාව අපට කිසිසේත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ රටවල් දෙකටම අපි අපේ ගෞරවය තියෙනවා, අපේ ආදරය තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. මම පෞද්ගලිකව ඉර්ෂාලයට ගිහිල්ලා තියෙනවා. අපි දැක්කා ඒක රටක් හැටියට අපට ලොකු ආදර්ශයක්. ඒ කාන්තාර සශ්‍රීක කරලා තියෙන හැටියට, ජන කළමනාකරණය කරලා තියෙන හැටියට, ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන් මේ මනුෂ්‍යත්වයට සලකන ආකාරය ගැන මේ යුද අවස්ථාවේදී ඝූර වුවත් ඒකත් අපි මතක් කරන්න ඕනේ. අපේ රටෙන් ගිහිල්ලා එහෙ සේවය කරන කිසිම කෙනෙක් අද වෙනකම් පෙට්ටියකින් ඇවිල්ලා නැහැ. අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඉතාම ඉහළින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අපේ ඒ රට ජනතාව අපේ සේවකීන්ට සලකනවා. නමුත් අපි කියන්නේ අපේ ප්‍රයෝජනයේ පමණක් නෙමෙයි, අපි විශේෂයෙන් මතක් කරන්නේ මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරනවා. අපි කියනවා මේ රටේ ජනතාවටත් අපි පැත්තක් ගන්නෙ නැතුව කොහොම හරි මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මේ යුද්ධය නවත්තන එක කෙසේ වෙතත් මිලියන 2ක් පමණ වූ, දෙකටත් වඩා අධික වූ මේ පලස්තීනුවන්, ගාසා තීරේ පලස්තීනුවන්ට ඔවුන්ට වතුර ටික දෙන්න, මේ ආධාර ටික දෙන්න, මේ දොරටුව විවෘත කරන්න අඩු ගානේ දවසකට ලොරි 100ක් පමණ අවශ්‍යයි. නමුත් ලොරි 20ක් යන්නේ. ඉතින් මේ රටවල් දෙක සමත කිරීම හෝ මේ ප්‍රශ්නේ විසඳීම තියා අඩුගානේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද හැකියාවක් ඇති වෙලා නැහැ. මේ සහනාධාර, මේ මානුෂීය ආධාර මේ අයට යවන්න. මේක හොඳම ආදර්ශය දීපු රට තමයි ශ්‍රී ලංකාව. එදා යුද්ධ කාලේ අපේ රටේ යුද හමුදාව යුද්ධ කරේ ඛණ්ඩ දීලා යාපනේ. ලක්ෂ 4කට අපි ආහාර හැම මාසෙම අපි අරිනෝ. ලක්ෂ 4කට අවශ්‍ය ආහාර යවනෝ. එහෙම ආහාර යවලා මාංශී ආධාර දීලා නේද ඒ ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් විසින් හතවගෙන හිටපු ප්‍රාණෑම කරුවන් ඒ දහස් ගානක් මුදෝ ගත්තා. මුදෝගෙන මං හිතන්නේ මේ රටේ වෙච්ච ලොකුම මානුෂීය මුදා ගැනීම ප්‍රාණෑම කරුවන් ශ්‍රී ලංකා හමුදාව තමයි කරේ. නිසා අපි ඒ හමුදාවට අපේ උත්තමාචාරය පළ කරන්නට ඕනේ. නමුත් එවැනි හමුදාවකට එරෙහිව
තවත් ගිනීවා යෝජනා ගේන තවත් මානව හිමිකම් යෝජනා ගේන එක පිළිබඳව අපි කනගාටු වෙනවා අපි කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේට පුළුවන් නම් කරුණා කරලා අර එදා මානුෂීය හමුදාවක් හැටියට අපි ලක්ෂ 4කට ඛණ්ඩ දීලා අපි ඒ ඒ බැරිය එකක් හැටියට නැත්නම් ඒ මේ පලියක් හැටියට පාවිච්චි කරපු ඒ අහිංසක ජනතාව බේරගත්තා වගේ පුළුවන් නම් මේ අයට අඩුම ගාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අපි මම කියනවා අපි කියනවා සමග ජන බලවේගයේ හැටියට මේ අයට අවශ්‍ය ආහාර ජලය විදුලිය සහ බෙහෙත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේක මේක අපි මේ පලස්තීනයේ පැත්ත ගැනීමක්වත් ඊශ්‍රායලයට විරුද්ධ වීමක්වත් නෙමෙයි මේ දෙකේම ක්‍රියාකලාපයන් වල දෝෂ තියෙනවා මේ දෙකේම ක්‍රියාකලාපයන් සහ කෲරත්වය පිළිබඳ අපිට විවාද තියෙනවා මතභේද තියෙනවා හැබැයි අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් පලස්තීනුවන්ට පලස්තීනයේ ගාසා තීරයේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දෙන්න හුස්ම පොදක් ගන්න ඉඩ දෙන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා මොනවා ගන්න තියෙන්නේ මන්ත්‍රීතුමා ඊයේ සජ්ජාතික පක්ෂයේ සමුළු සම්බන්ධයෙන් අදහස්ක් කිම කරන්න පුළුවන්ද දැන් මැතිවරණ වර්ෂ ඉදිරියට එනවා කියලා කියලා තියෙනවා විචාර ජනතාව සහභාගී වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අදහස් ඔය ඉතින් ලංකාවේම අපේක්ෂකයෝ ටික ගෙන්නුවම ඇතිනේ කටරනාසිරෙන් අපේක්ෂකයෝ කණ්ඩායම් පමණයි මොකද රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා නැතාවත් ඔය දේශපාලන පක්ෂවලට අපි ඇත්ත කතා කරන්න ඕනේ වැඩ කරන්නේ බොහෝ බොහෝ අය ලාභ ප්‍රයෝජන ප්‍රතිලාභ දැන් ඒ අයව ජනාධිපතිතුමා ඉන්න නිසා එලිලා ඉන්නවා මිසක් බලන්නකො විසිරෙවට පස්සේ මොකද කියලා වෙන්නේ ඔය එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අය අපිට කියනවා අපි මෙහෙම ඉන්නවා මොනවා හරි කරගන්න පුළුවන්ද කියලා බලන්න බය වෙන්න එපා විසිරෙවකම අපි සර් එක්ක එකතු වෙලා වැඩ කරනවා එහෙම තමයි කියන්නේ ඊයේත් මගේ මම කරට අපේක්ෂකයෙක්ගේ කරට අත දාලා මල ගෙදරකදී මොකෝ මචං කියලා ඇහුවම කිව්වේ හරි හරි සර් ඡන්දේ ඉල්ලුවා තමයි එන්නකෝ විසිරුවල අපි ඉන්නවා සර් එක්ක අපි ඉන්නවා සජිත් මහත්තයත් එක්ක ඕක තමයි කියන්නේ ඕක තමයි ඇත්ත කතාව ඒ නිසා අපිට අපි කියන්නේ මැතිවරණයක් කියන්නේ අපිට මේ එක්සත් ජාතික පක්ෂයත් එක්කනේ අපේ අරගලයේ තියෙන්නේ සටන තියෙන්නේ සමග ජන බලවේග සමග ජන බලවේගයේ අරගලයේ තියෙන්නේ සටන තියෙන දුප්පත්කමත් එක්ක මන්ද පෝෂණයත් එක්ක විරතියාවත් එක්ක මේ රටේ සංවර්ධනය කරා ගමන් කරවීමේ අවශ්‍යතාවයත් එක්ක අපේ අරගලයේ තියෙන්නේ අපි එතෙන්ට තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා භාවිතයෙන්ම මේ රටේ භාවිතයෙන්ම මං හිතන්නේ ජනතාව අතරට ගිහිල්ලා ක්‍රියා කරපු එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා සජිත්ට පුළුවන් කියලා සජිත්ට පුළුවන් කියලා බලන්න දීලා බලමු බලපියකෝ සිංහලෙම කියනවනේ නේද දීලා බලන්නකෝ ඉවරයිනේ සජිත් මහත්තයාට පුළුවන් කියලාද ඔප්පු කරලා තියෙනවා විපක්ෂ නායකයා හැටියට මේ ඉතිහාසයේ තියා ලෝකේවත් කිසිම විපක්ෂ නායකයෙක් මේ තරම් කැප වෙලා ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ දුක සැප බෙදා හදාගෙන දහඩිය කඳුල දුක සැප බෙදා හදාගෙන මම හිතන්නේ කටයුතු කරපු දේශපාලන නායකයෙක් මගේ ඉතිහාසයේ මම දැකලා තියෙනවා